ලංකා කණ්ඩායම් මෙදාපාර ලෝක කුසලන් තරගාවලියේ මූලික වටේ තරගවලට සහභාගි වෙලා එතෙන්දී ලැබෙන ප්‍රතිඵල එක්ක දෙවැනි වටේට සෙල්ලම් කරනවද නැද්ද කියන එක තීරණය වෙනවා. මෙදාපාර ඕස්ට්‍රේලියාවේ තියෙන තරගාවලියේ අපේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා විදිහට කවුරු දක්ෂතාවයෙන් නැයිද අනුමාන කරන්න අමාරු මේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවද? 2007 ඉඳන් ලෝක කුසලන් T20 තරගාවලිවල අපේ ප්‍රතිකරුවෙක් තරගාවලිය පුරා ලබාගත් වැඩිම ලකුණු වාර්තාව මෙදාපාර බිඳ වැටීද? මේ ප්‍රශ්නවලට උත්තර ළඟදීම ලැබෙයි. 2007 දී ශ්‍රී ලංකා කණ්ඩායම් වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගන්න සමත් වුණු ප්‍රතිකරු බවට පත් වෙන්නේ මහේල ජයවර්ධන. මහේල 2007 දී ලකුණු 158ක් ලබා ගන්න සමත් වෙනවා. ඊට පස්සේ 2009 දී තරගාවලිය පුරා සාර්ථක වුණු ඩිල්ෂාන් ලකුණු 317ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම් වෙනුවෙන් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ප්‍රතිකරු බවට පත් වෙනවා. 2010 තරගාවලියේ ලකුණු 302ක් ලබාගෙන තරගාවලියේ වැඩිම ලකුණු ලාභිය බවට ශ්‍රී ලංකා කණ්ඩායම් වෙනුවෙන් පත් වෙන මහේල ආපහු 2011 තියෙන තරගාවලියේදීත් ලකුණු 248ක් අරගෙන ශ්‍රී ලංකා ප්‍රතිකරුවෙක් ලෝක කුසලන් තරගාවලිය ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ ගෞරවනීය හිමිකාරයා බවට පත් වෙන්න සමත් වෙනවා. අපි ලෝක ශූරිය බවට පත් වෙන 2014 තරගාවලියේ ලකුණු 158ක් අරගෙන නැවත වතාවක් මහේල ශ්‍රී ලංකා කණ්ඩායම් වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගන්න සමත් වෙනවා. 2016 අවුරුද්දේ ආපසු ඩිල්ෂාන් වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන්නේ ලකුණු 133ක් අරගෙන. ඔය විදිහට ඩිල්ෂාන් මහේල දෙන්නගේ ආධිපත්‍ය 2021 දී බිඳ වැටෙන්නේ චරිත් අසලංක ලකුණු 231ක් අරගෙන වැඩිම ලකුණු ලාභිය බවට පත්වීමත් එක්ක. ඔය විදිහට ආපු වැඩිම ලකුණු ලාභින්ගේ වාර්තාව මේ පාර කවුරු බිඳ තමයිද? ඩිල්ෂාන් 2009 තරගාවලියේ ලකුණු 317ක් අරගෙන ශ්‍රී ලංකා ප්‍රතිකරුවෙක් තරගාවලියක ලබාගත් වැඩිම ලකුණු වාර්තාව මේ පාර බිඳ වැටෙයිද අනුමාන කරන්න පුළුවන්ද? මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket world කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් තිස්ස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.